සුබ දවසක් හැමෝටම. අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි චසිරා කලාපයට පසුගිය සතියේ රුසියානු හමුදා ප්‍රහාරවල යම් කිසි අඩුවක් කරලා තිබුණා. කොහොම වුණත් මේ වන විට රුසියානු බටයන් විසින් කාලතෝප්පු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර පෙරටත් වඩා තීව්‍ර කරමින් චසිරා නගරයේ යුක්‍රේන ඉලක්ක වෙත අකණ්ඩව පහර දෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. මේ ආකාරයට යුක්‍රේන බටයන් චසිරා නගරය තුල සංගවා තිබූ තවත් ඒබ්‍රම්ස් වර්ගයේ ටැංකියකට සාර්ථක ප්‍රහාරයක් එල්ල කරන්න රුසියානු බටයන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම චසිරා නගරයට පසුගියදා රුසියානු බටයන් විසින් එල්ල කරපු ක්ලස්ටර් බෝම්බ ප්‍රහාරයකින්, එහෙමත් නැත්නම් අපි කියන්නේ පොකුරු බෝම්බ ප්‍රහාරයකින් යුක්‍රේන බටයන් වෙත සැපයුම් ලබා දෙමින් තිබුණ හෙලිකොප්ටර් තුනක් විනාශ වෙලා තිබෙනවා කියලා තමයි රුසියානු හමුදා දර්ශන උදාහරණයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. දෙවැනි අප්ඩේට් එක තමයි ඩොනෙට්ස් කලාපේ මරින්කා නගරයේ බටහිරින් පිහිටි හෙරහිව්කා නගරයේ ප්‍රදේශයෙන් සහ මරින්කා නගරයේ දකුණින් පිහිටි පොබෙයිදා ගම්මානයේ පිහිටි කලාපයෙන් මේ මොහොත වෙන විට යුක්‍රේන පළමු ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් බිඳ දමන්න රුසියානු හමුදා සමත් වෙලා තියෙනවා. ඊයේ දිනේ සිදු කළ උපාය මාර්ග ප්‍රහාර මාලාවකින් මේ ආකාරයට ආරක්ෂක වළල්ල බිඳ වැටුණා කියලා තමයි දැනගන්න තියෙන්නේ. රුසියානු ප්‍රහාර හමුවේ මේ ප්‍රදේශයෙන් යුක්‍රේන බටයන් අඛණ්ඩව පසුබසමින් සිටිනවා කියලා තමයි රුසියානු බටයන් ප්‍රකාශ කරන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි රුසියාව විසින් මේ ස්පෙෂල් මිලිටරි ඔපරේෂන් එක ආරම්භක සමයේ යටත් කරගත් අසව් ප්‍රාන්තයේ මරියපෝල් නගරය ලබන මාස 24 වෙනිදා ජනාධිපති පුටින් විසින් නිල වශයෙන් සාමාන්‍ය ජනතාව අතර පත් කිරීමට නියමිතව තිබෙනවා කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පූර්ණ සංවර්ධිත නගරයක් විදිහට සංවර්ධනය කර අවසන් කරමින් පවතින මේ නගරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයත් සමග මරියපෝල්ලි ජීවත් වූ යුක්‍රේන පුරවැසියන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට පූර්ණ රුසියානු පුරවැසි භාවය ලබා දීමට කටයුතු කරලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශ කරලා тинни. ඊළඟ අප්ඩේට් එක තමයි ඔබ දන්නවා මේ මොහොත වෙන විට රුසියාවේ ජනාධිපතිවරණය පැවැත්වෙමින් තියෙන්නේ. නිශ්චිතවම ඉහළ මනාප ප්‍රතිශතයකින් පුටින් මහතා මේ ජනාධිපති සටන ජය ගන්නවා වගේම මේ ඡන්දය රුසියාව විසින් යුක්‍රේනයෙන් ඈඳගත් ප්‍රදේශවල පවත්වන්න පුටින් මහතා කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම එම ප්‍රදේශවල රුසියානු ජනාධිපති පුටින්ට ඉහළ ජනප්‍රියත්වයකුත් තියෙනවා. මීට ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රදේශවල 90%ක්ම සිටින්නේ රුසියාවට පක්ෂපාතී මිනිස්සු. ඒ වගේම මේ අය කතා කරන්නේ රුසියානු භාෂාව කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. රුසියාවේ තත්ත්වය එහෙම වෙද්දී
යුක්්‍රේණය කිව් අගනුවර වෙත රුසියානු ද්‍රෝණ ප්‍රහර මාලාවක් අධිනයට එල්ල කලති නවා. ප්‍රහාරය මූල්ක ඉලක්ක වෙලා තියෙන්නේ යුක්්‍රේණ බලශක්ති පද්ධති. ප්‍රහාරයෙන් යුක්්‍රේණ තෙල් ගබඩා පරයන්තයක් සම්පූර්ණයම ගිනිගෙන විනාශ වෙලා තියෙනවා කියලා තමයි යුක්්‍රේණය ප්‍රකාශ කරන්නේ. මේ වන නිවස් දැනගන්න සිංහල ඒ නිවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.